ආයුබෝවන් දරුවනේ, අපි අද හත ශ්‍රේණිය ගණිතයේ පාඩමත් එක්කයි එකතු වෙන්නේ. අද අපි කතා කරන පාඩම බීජීය ප්‍රකාශන. එතකොට මේ පාඩම අපි කොටස් දෙකකට ගන්නන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේ බීජීය ප්‍රකාශන වල පළවෙනි කොටස. එතකොට මේ කොටස තුලදී අපි බීජීය ප්‍රකාශන ගොඩනැගීම, බීජීය ප්‍රකාශන පද කිහිපයක් තියෙන අවස්ථා, පද එකක් තියෙන අවස්ථා, පද දෙකක්, පද තුනක් තියෙන අවස්ථා, ඒ විදිහට මේකේ කොටස් කතා කරනවා. හොඳයි, අපි පාඩමට යමු. බලන්න මෙතන මම බෝතලයක් පෙන්නලා තිනවා. කිරි බෝතලයක් තමයි තියෙන්නේ. මේකේ ප්‍රමාණය අපිට කියන්න පුළුවන්ද? මේකේ ප්‍රමාණය අපි දන්නේ නැහැ. මිලිලීටර් 750ක්ද, මිලිලීටර් 500ක්ද, ලීටරයක්ද? එහෙම කියලා අපි ප්‍රමාණය දන්නේ නැහැ. හැබැයි මේ භාජනයේ තියෙන කිරි ප්‍රමාණය මෙහෙම තියෙද්දි වෙනස් වෙන්නේ නැහැනේ. මෙහෙම තියෙද්දි වෙනස් වෙන්නේ නැහැ. මේ කිරි වර්ගය කොයි කඩෙන් ගත්තත් මොන වෙළඳසැලෙන් ගත්තත් මේක හැබැයි ඒකේ තියෙන ප්‍රමාණය එකම ප්‍රමාණයක්. ප්‍රමාණය එකම ප්‍රමාණයක් වුණාට අපි ප්‍රමාණය දන්නේ නැහැ. මෙන්න මේ වගේ නියත හරි නියත අගය අපි මේවා දන්නේ නැහැ. ප්‍රමාණය දන්නේ නැති නිසා මේක අන්‍යතයක් කියලා අඳුර ගන්නවා. එතකොට සංඛ්‍යා මගින් දැක්විය හැකි යම් ප්‍රමාණයක සංඛ්‍යාත්මක අගය නොදන්නා විට එම අගය නියත අන්‍යතයක් ලෙස හඳුන්වනවා. නියතයි, වෙනස් වෙන්නේ නැහැ. හැබැයි අන්‍යතයි, අපි දන්නේ නැහැ මේකේ තියෙන ප්‍රමාණය. එතකොට ඒව හඳුන්වන්නේ නියත අන්‍යතයක් විදිහට. බලන්න මේ අවස්ථාව වෙළඳසැලක් තියෙන්නේ. ඔයාලා කැමතිම දේවල් තියෙන්නේ. දැන් මේකේ වෙළඳ කටයුතු කෙරෙනවා. දැන් මේ වෙළඳාම් කෙරෙනකොට දැන් එක එක දවසට ආදායම් ලැබෙනවනේ. දැන් හැමදාම ඇවිල්ලා එකම කෙනෙක්ට එකම කේක් ප්‍රමාණය මේ කඩේ විකුණන්නේ නැහැනේ. එක එක දවසට විවිධ අය ඇවිල්ලා විවිධ වර්ගයේ කේක් වර්ග ගන්න පුළුවන්. ඒතකොට ඒවායේ වටිනාකමත් එකිනෙකට වෙනස්. ඒතර ඒකානුව එක් එක් දිනේ ලැබෙන ආදායම වෙනස් වෙන්න පුළුවන්. ඒතර මේ දෛනික ආදායම නිශ්චිත අංකයක් ගන්නෙ නැහැ. අපි ඒ වගේ වැඩ කියනවා විචල්‍යයන් කියලා. විවිධ අවස්ථාවල වෙනස් වෙනවා. විචල්‍යයක් කියන එකේ අදහස වෙනස් වෙනවා කියන එක. එහෙනම් මෙයාගේ ආදායම එක් එක් දිනවලදී විචල්‍ය අගයක් වෙනවා. හොඳයි, අපි දැන් විචල්‍යයන් ගැන මේ ඉගෙන ගත්තේ. බලමු මේ කොහොමද අපේ පාඩමට සම්බන්ධ වෙන්නේ. නියත අන්‍යතයක් හෝ විචල්‍යයක් නිරූපණය කරන්න අපි ඉංග්‍රීසි කෝඩියේ මේ කුඩා අක්ෂර භාවිත කරනවා. සිම්පල් අකුරු, එහෙම නැත්නම් කුඩා අක්ෂර. ඒක A B C D E F G H මේ ඕන අකුරක් භාවිත කරන්න පුළුවන්. හැබැයි අපිට සමහර අක්ෂර තියෙනවා භාවිත කිරීමේදී ගැටලු වෙනවා. O වගේ අක්ෂරයක් ගත්තාම ඊළඟට I අක්ෂරය, S කියන එක. දැන් මේවා ගත්තාම අපිට මේවා ඉස්සරහ සංගුණකත් ලියන්න වෙනවා. හරි. එතකොට මේක ඉස්සරහෙන් දෙක දැම්මොත් එහෙම සමහරට 2O නෙමෙයි මේක 20 කියලා හිතේ. මෙතන ඉස්සරහෙන් 5 දැම්මොත් මේක 51 කියලා හිතෙන්න පුළුවන්. අපිට තිත තියන්න අමතකුණොත් එහෙමයි අගුරු. ඊළඟට මේක ඉස්සරහෙන් 4 දැම්මොත් 4යි S නෙමෙයි 45 වගේ වෙන්න පුළුවන්. ඉතින් අපි විචල්‍යයන් සඳහා මේ අක්ෂර තෝරා ගන්නකොට මේ වගේ ගැටලු ඇති නොවන අක්ෂර තෝරා ගන්නව නම් වඩා හොඳයි. වඩා හොඳයි කියලා කිව්වේ ඒවා යොදා ගන්නවා වැරදි නෙමෙයි. වරදක් නැහැ. ඔයාට මේ අකුරු යොදා ගන්න පුළුවන්. නමුත් මේ වගේ ගැටලු වලට අපිට මූණ දෙන්න වෙනවා ඒ අක්ෂර යොදා ගැනීම. ඒ නිසා වඩාත් හොඳයි මේ අකුරු යොදා නොගන්න තරමට. එතකොට අපි මේ විචල්‍යයක් නැත්නම් නියත අන්‍යතයක් නිරූපණය කරන්න බීජීය පද භාවිත කරනවා ඉංග්‍රීසි හෝඩියේ සිම්පල් අක්ෂර. හොඳයි, මේක බලන්න. 5යි A අඩු කිරීම 12 යන බීජීය ප්‍රකාශනයේ ගත්තාම 5යි A තියෙනවා, 12 කියලා පද දෙකක් තියෙනවා. අපි මේවා හඳුන්වන්නේ පද කියලා. 5යි A කියන්නේ එක පදයකට, 12 කියන්නේ එක පදයකට. පොර 5යි A කියුවාම එතන තියෙනවා
විචල්යක් එහෙම නැත්නම් අඤ්ඤාතය. 12 කිව්වහම ඒක නියතාවයක්. මොකද අපි 12 කියන ප්‍රමාණය දන්නවා. 12 කියන ප්‍රමාණය අපි හරියට දන්නවා. පැන්සල් 12ක්ද? පොත් 12ක්ද? රුපියල් 12ක්ද? මොනවා හරි 12 ගත්තාම අපි දන්නවා 12 කියන්නේ මෙන්න මේ වගේ ප්‍රමාණයක් කියලා ඒක නියතාවයක්. හරි? එතකොට මේකේ පද දෙකක් තියෙනවා. ඒ පද දෙකෙන් එකක් විචල්යයක් යන අනිත් එක නියතාවයක්. දැන් මේ 5 කියන පදේ 5යි A කියන පදේ A ට ඉදිරියෙන් තියෙනවා 5 කියලා ඉලක්කමක්. මෙන්න මේ ඉලක්කමට අපි කියනවා සංගුණකය කියලා. මේක A හි සංගුණකය. එතකොට සංගුණකය 5යි. මං 7යි M කියලා ලිව්වොත් එයාගේ සංගුණකය 7. 12යි X කියලා ලිව්වොත් ඒකේ සංගුණකය 12. එතකොට අපි මේ සංගුණකය අඳුර ගන්න ඕනේ. මේ තියන්නේ සංගුණකයේ ඉදිරියෙන් ලියන ඉලක්කම තමයි අපි සංගුණකය කියලා අඳුරගන්නේ. දැන් අපි දැන් වීජීය ප්‍රකාශන ගොඩනගන්න යන්නේ. බලන්න. පෑනක දිග M. එක පෑනක් තියෙනවා. ඒ පෑනේ දිග M. මේ වගේ පෑන් තුනක දිග කීයද කියලා අහනවා. එක පෑනක දිග M. එහෙනම් පෑන් තුනක දිග. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? එක පෑනක දිග M. එහෙනම් පෑන් දෙකක් කියන්නේ තව M එකක් එකතුනවා. පෑන් තුනක් කියන්නේ තව M එකක් එකතුනවා. එහෙම නැත්නම් අපිට ලියන්න පුළුවන් තවත් ක්‍රමයකට M ගුණ කරනවා 3. M 3ෙන් ගුණ කරපුවම අපිට ඒක ලියන්න පුළුවන් 3යි M කියලා. අපි සංඛ්‍යාව තමයි ඉදිරියෙන් ලියන්නේ වීජ්‍ය පදයේ ඊට පස්සේ ලියන්නේ. එතකොට මෙතන M හි සංගුණකය 3. මම මේ පෑන් තුනක දිග තමයි මේ ලිව්වේ 3යි M කියලා. බලන්න ඊළඟ උදාහරණය. නිමල් ළඟ රුපියල් Y ප්‍රමාණයක් තියෙනවා. නිමල් ළඟ රුපියල් Y ප්‍රමාණයක් තියෙනවා. සුනිල් ඔහුට තවත් රුපියල් 5ක් දෙනවා. තව රුපියල් 5ක් එයාට දෙනවා. ඒ දුන්නා කියන්නේ නිමල්ගේ මුදලට මේ මුදල එකතු වෙන්න ඕනේ නේද? එහෙනම් Y කියලා මුදලක් තිබුණා නිමල් ළඟ. එයාට සුනිල් දුන්න රුපියල් 5 එකතු වෙන්න ඕන. එතකොට වීජීය ප්‍රකාශනය වෙන්නේ Y එකතු කිරීම 5. දැන් මේවා එකතු කරන්න බෑ. ඇයි එකතු කරන්න බැරි? Y කියන්නේ වීජීය පදයක්, 5 කියන්නේ නියතාවයක්. එතකොට ඒ දෙන්න කියන එක එකතු කරන්න බෑ. අපි මෙහෙම ලියලා පෙන්නනවා විතරයි කරන්නේ වීජීය ප්‍රකාශනයේදී. මේ මම ගොඩනැගුවේ වීජීය ප්‍රකාශනය. හොඳයි, අපි අභ්‍යාසය 12යි එක අභ්‍යාසයේ ගැටලු කීපයක් විසඳමු. ඉතිරි ගැටලු ඔයාලගේ විෂය භාර ගණිත ගුරුතුමා හෝ ගුරුතුමිය සමඟ සාකච්ඡා කරලා විසඳගන්න ඕනේ. හොඳයි, බලන්න පළවෙනි ගාන. ඇපල් ගෙඩියක මිල රුපියල් 7. ඒ මිල අපි දන්නේ නැහැ. දන්නේ නැති නිසා මිල රුපියල් 20ක් වෙන්නත් පුළුවන්, 40ක් වෙන්නත් පුළුවන්, 60ක් වෙන්නත් පුළුවන්, 80ක් වෙන්නත් පුළුවන්. අපි දන්නේ නැහැ. ඒක නිසා අපි ඒක වීජීය පදයකින් පෙන්නුවා. A ලෙසගෙන එවැනි ඇපල් ගෙඩි 5ක මිල සඳහා වීජීය ප්‍රකාශනය ලියන්න ඕන. එහෙනම් එක ගෙඩියක් A, ඒ වගේම 5ක් හොයන්න 5ෙන් ගුණ කරා. එතකොට අපිට උත්තරය ලැබෙනවා 5යි A. එහෙනම් ඇපල් ගෙඩි 5ක මිල වීජීය ප්‍රකාශනයෙන් ලිව්වා 5යි. අන්නස් ගෙඩි එක මිල ඇපල් ගෙඩි 5ක මිලට වඩා. දැන් අපි ඇපල් ගෙඩි 5ක මිල කලින් හොයාගත්තා 5යි A කියලා. ඇපල් ගෙඩි 5ක මිල 5යි A. ඒ මිලට වඩා රුපියල් 10කින් වැඩි නම් අන්නාසි ගෙඩියක මිල ලියන්න ඕන. එහෙනම් අන්නාසි ගෙඩියක මිල කියන්නේ ඇපල් ගෙඩි 5ක මිලට වඩා රුපියල් 10ක් වැඩි. වැඩි නම් අපි මේක 10ක් එකතු කරනවා. එතකොට අපිට අවසාන පේතුල ලැබෙනවා අන්නාසි ගෙඩියක මිල 5යි A එකතු කිරීම 10යි කියලා. හොඳයි, තව අවස්ථාවක් බලන්න. මේ දෙවෙනි ගාන කඩ හිමියෙකු පාන් ගෙඩියක් රුපියල් B බැගින් පාන් ගෙඩි 12ක් බේකරියකින් මිලට ගන්නවා.
දැන් කඩේ මුදලාලි බේකරියෙන් තමයි පාන් ගන්න. හරි? බේකරියෙන් පාන් අරගෙන එයාගේ කඩේ තියලා විකුණනවා. ඒ විකුණනකොට බේකරියෙන් ගත්තු මුදලටම පාන් විකුණන්නේ නැහැ නේ. අනිවාර්යයෙන්ම මුදලාලි ලාභයක් තියාගෙන විකුණනවා. හරි? ඔහු පාන් ගෙඩියක් රුපියල් 3ක ලාභ ඇතිව විකුණනවා. හරි? බේකරියේ ගෙනල්ලා කඩේ තියලා විකුණනවා ලාභයක් ලැබෙන විදියට රුපියල් 3ක්. දැන් අපෙන් අහනවා කඩ හිමියා පාන් වලට ගෙව මුළු මුදල කීයද කියලා. පාන් එක ගෙඩියක් B බැගින් පාන් ගෙඩි 12ක් ගත්තා. එහෙනම් B ගුණ කිරීම 12 12යි B. එතකොට 12යි B කියලා මුදලක් අපිට ගියා පාන් ගන්න. කඩ හිමියා පාන් ගෙඩියක් විකුණු මිල කීයද කියලා අහනවා. එක පාන් ගෙඩියක් කීයද විකුණුවේ කියලා අහනවා. හරි? එක පාන් ගෙඩියක මිල B. එක පාන් ගෙඩියක් B. ඒ වගේම පාන් ගෙඩියකින් රුපියල් 3ක ලාභයක් තියා ගන්නවා. එහෙනම් මෙයාට එකතු වෙන්න ඕනේ රුපියල් 3ක්. මේ තමයි පාන් ගෙඩිය විකුණන මිල. B එකතු කිරීම 3. කඩේට පැමිණි අයකු පාන් ගෙඩියක් සහ කිලෝග්‍රෑමයක මිල 80ක් වෙන. 1 කිලෝග්‍රෑමයක් රුපියල් 80ක් වෙන. සීනි 500ක්. එහෙනම් කිලෝග්‍රෑම් එකක් රුපියල් 80යි. අපෙන් අහන්නේ ග්‍රෑම් 500ක්. දැන් මෙයා ගත්තේ ග්‍රෑම් 500ක්. ඒ කියන්නේ කිලෝ එකෙන් භාගයක් නේද? ග්‍රෑම් 500ක් කියන්නේ. එහෙනම් 80 වෙනුත් භාගයක් වෙන්න ඕනේ මුදල. එහෙනම් එයාගේ වටිනාකම රුපියල් 40. ඒතර මෙයා රුපියල් 40ක් තමයි සීනි වලට ගිහිල්ලා තියෙන්නේ. පාන් ගෙඩියකුත් ගත්තා. වැය උරු මුළු මුදල අහනවා. එහෙනම් පාන් ගෙඩියක් ගන්නවා කියන්නේ B එකතු කිරීම 3 තමයි පාන් ගෙඩිය මිල. තව අපිට ගියා රුපියල් 40ක්. එහෙනම් ඒකත් මෙතනට එකතු වෙන්න ඕනේ. එතකොට මෙන්න එයාට වැය උරු මුළු මුදල. හොඳයි බලන්න මේ උදාහරණය. අපිට දීලා තියෙනවා මීටරයක් සෙන්ටිමීටර 100යි කියලා. මීටරයක් සෙන්ටිමීටර 100යි. මේසෙකුත් දීලා තියෙනවා. මේසෙක දිග මීටර 2කට වඩා k ප්‍රමාණයක් වැඩි. ඔයාලට පෙන්නලා තියෙනවා මේසේ දිග ප්‍රමාණය. මෙතන මීටර 2යි. තව k ප්‍රමාණයක් වැඩි. මීටර 2කට වඩා වැඩි කියන්නේ. හරි? මේ අනුව මේසේ දිග සෙන්ටිමීටර වලින් ලියන්න. සෙන්ටිමීටර වලින් ලියන්න කිව්වට අපි දැනගන්න ඕනේ දැන් මෙතන මීටර 2ක් තමයි දීලා තියෙන්නේ. මීටර 2ක් කියන්නේ 1 මීටරයක් සෙන්ටිමීටර 100යි. එහෙනම් මීටර 2ක් කියන්නේ 200යි සෙන්ටිමීටර. සෙන්ටිමීටර 200ක් දිගයි. එහෙනම් මෙතන 200ක් දිගයි. තව k ප්‍රමාණයකුත් තියෙනවා. අපි මේ වීජ්‍ය ප්‍රකාශන ලියනකොට ඒකක සඳහන් කරන්නේ නැහැ. ඒක නිසා අපේ තිබුණු දිග 200යි. මේ 200ට එකතු වෙන්න ඕන තව k ප්‍රමාණයක්. k ප්‍රමාණය සෙන්ටිමීටර ප්‍රමාණයක් කියලාත් අපිට කිව්වා. එතකොට හරිනේ. සෙන්ටිමීටර 200ට සෙන්ටිමීටර k ප්‍රමාණයක් එකතු කරේ. එහෙනම් මෙන්න පිළිතුර. තව ප්‍රශ්නයක් තියෙනවා. මෙම මේසේ පළල දැන් දිග තමයි ඔය දීලා තිබුණේ. පළල කියන්නේ මේ පැත්තට. මේ පැත්ත තමයි අපේ පළල වෙන්නේ. මේසේ පළල දිගට වඩා 50ක් අඩුයි. දිගට වඩා 50ක් අඩුයි. එහෙනම් k අඩංගු ප්‍රකාශනය. 200 එකතු කිරීම k. එහෙනම් මෙයාගේ 50ක් අඩු වෙන්න ඕනේ. දැන් අපිට පේනවා 200ෙන් 50ක් අඩු කරගන්න පුළුවන්. එතකොට 150යි අපි දන්න දෙයක් නිසා ඒක අඩු කරා. හැබැයි කේවලගේ අපි දන්නේ නැහැ. එහෙනම් මෙහෙම උත්තරේ තියන්න වෙනවා 150 එකතු කිරීම k. හොඳයි බලන්න මම මේ පොතේ තියෙන උදාහරණයක්මයි ගත්තේ. දැනට අපි මේ ගොඩනගාගෙන තියෙන වීජ ප්‍රකාශන වල කොහොමද මේ පද වෙන් කරගන්නේ, සංගුණක වෙන් කරගන්නේ කොහොමද, ගණිත කර්ම වෙන් කරගන්නේ කොහොමද කියන එකයි මේ වගුවේ තියෙන්නේ.
හරි බලන්න පළවෙනි එක තියෙන්නේ 3a එකතු කිරීම 5 3a එකතු කිරීම 5 එතන ප්‍රකාශනයේ තියෙන අන්‍යතය අපි නොදන්නා අගය තමයි a ඒ නොදන්නා අගයේ සංගුණකය 3යි ඒ 3a කියලා ගත්තේ එතකොට අපිට පද දෙකක් තියෙනවා මේ ප්‍රකාශනයේ 3a හා 5 ඒ වගේ මේකේ ගණිත කර්ම යෙදිලා තියෙන අනුපිළිවෙල ಗುಣ කිරීම හා එකතු කිරීම කියලා තියෙනවා දැන් ඔයාලට ප්‍රශ්නයක් එනවා ඉතින් කොහෙන්ද මේ ಗುಣ කිරීම ආවේ මතකයි නේද මම 3 ಗುಣ කිරීම a කියන එක ලිව්වේ 3a කියලා එහෙනම් මේ 3a කියන්නේ 3 ಗುಣ කිරීමයි එහෙනම් මෙතන ಗುಣ කිරීමක් තිබුණායි ಗುಣ කිරීම තමයි මේ තියෙන්නේ මේ 3a තුල ಗುಣ කිරීම සැඟවිලා තියෙනවා එහෙනම් ඒක අපි හොයාගෙන ලියන්න ඕන ඊළඟ බන් 4a එතකොට VG පදේ නැත්නම් අඤ්ඤාතය වෙන්නේ x සංගුණකයේ 4යි එක පදයයි කියන්නේ ඒක තමයි 4x ගණිත කර්මයක් තියෙනවා ಗುಣ කිරීම. ඇයි 4x කියන්නේ 4 ಗುಣ කිරීම x කියන්නේ. 4 ಗುಣ කිරීම x. එතකොට තමයි 4x ලැබුණේ. y එකතු කිරීම 4. y තමයි අඤ්ඤාතය. y ඉදිරියෙන් එක තියෙන්නේ. අපි ඒව ලියන්නේ නැහැ. සාමාන්‍යයෙන් සංගුණකයේ එක වෙනකොට ඒක ලියන්නේ නැහැ ප්‍රකාශයේ. හැබැයි සංගුණකයේ එකයි කියලා දැනගන්න ඕනේ. පද දෙකක් තියෙනවා y හා 4 එකතු කිරීමක් තියෙනවා. ඊළඟ එකත් ඔයාලට පැහැදිලි p තියෙනවා ඍණ 10 තියෙනවා. එතකොට අඤ්ඤාතයේ p p විතරක් තිබුණ නිසා 1යි p. ඒක නිසා 1 තමයි සංගුණකය. මෙතන තියෙනවා පද දෙක අඩු කිරීමේ ගණිත කර්මය තිබුණා. 20 එකතු කිරීම 3යි. එතකොට m තමයි අඤ්ඤාතය. m වල සංගුණකය 3යි. පද දෙකක් තිබුණා 20 හා 3යි m. ඊළඟට අපිට තිබුණා එකතු කිරීම තිබුණා 3යි m කියද්දි 3 ගුණ කිරීම m. ඒක නිසා තමයි මෙතනට ගුණ කිරීමක් ගත්තේ. හොඳයි VG ප්‍රකාශන ගොඩනැගීම. බලන්න මේක ඇතුළු පන්ති කාමරයක දිග එහි පළලට වඩා මීටර 5කින් වැඩි. පළල x නම් දිග සඳහා ප්‍රකාශනයක් x ඇසුරින් ලියන්න කියලා. අපි ගමු මේ තියෙන්නේ පන්ති කාමරය කියලා ඍජු කෝණාශ්‍රාකාරයක. පන්ති කාමරයක දිග එහි පළලට වඩා 5කින් වැඩි. පළල x කියලා කිව්වේ. එහෙනම් පළල x මේ තියෙන්නේ පළල. දිග කියන්නේ පළලට වඩා 5ක් වැඩි. වැඩි නම් 5ක් මෙයාට එකතු වෙන්න ඕන. හරි. ආ එහෙනම් අපිට කියන්නේ දිග සඳහා ප්‍රකාශය ලියන්න කිව්වේ x එකතු කිරීම 5 තමයි මේකේ දිග. හොඳයි මේකට කරා. මනුජ ළඟ තිබූ මුදල ඔහුගේ මල්ලි ළඟ තිබූ මුදලේ සිව් ගුණයට වඩා 12ක් අඩුයි. මල්ලි ළඟ තිබූ මුදල y නම් මනුජ ළඟ තිබූ මුදල ලියන්න. එහෙනම් මනුජ ඉන්නවා මල්ලි ඉන්නවා. මනුජ ළඟ තිබුණේ y මුදල. මල්ලි ළඟ තිබුණේ y මුදල. මල්ලි ළඟ තිබුණේ y මුදල. අපිට කිව්වා මල්ලි ළඟ තිබූ මුදලේ සිව් ගුණයට වඩා. සිව් ගුණයක් කියන්නේ 4 ගුණයක් නේද? එහෙනම් මෙයා ගුණ කරනවා 4. මල්ලිගේ මුදල වගේ 4 ගුණයට වඩා 12ක් අඩු වෙන. එහෙනම් 12ක් අඩු කරනවා. දැන් මේ දෙන්නා ගුණ වුණාම 4යි y. අඩු කිරීම 12. අපිට මේක සුළු කරන්න බෑ. මෙතන පද දෙකක් තියෙනවා. එකක් 4යි y අනිත් එක 12. එතකොට ප්‍රකාශයේ පිළිතුර වෙන්නේ මේ. හොඳයි අපි 12යි 2 අභ්‍යාසය ගැටළු කිහිපයක් විසඳමු. වගෝ බලන්න. අපිට දීලා තියෙනවා ප්‍රකාශනයේ තිය අඤ්ඤාත ලියන්න කියන එක. අඤ්ඤාතේ A. මේ ප්‍රකාශයේ තියෙන අඤ්ඤාතේ P. මේක X. මේක අඤ්ඤාතේ Y. ප්‍රකාශනයේ පද ලියන්න කියලා. එක පදයක් තමයි P බෙදීම 4. අනිත් පදය 8. x බෙදීම 5 ඊළඟ පදේ 10 25 හා y බෙදීම 3 කියන පද තියෙනවා.
හොඳයි දෙවෙනි ගාණි කියන්නේ පහත තී ඇති එක් එක් අවස්ථා සඳහා බීජීය ප්‍රකාශන ගොඩනගන්න කියලා. අපි වාක්‍ය කියවලා පොතේ බීජීය ප්‍රකාශන ගොඩනගන්න. හොඳයි පළවෙනි කොටස බලමු. සංඛ්‍යාවක අගය ඒ වලින් නිරූපිතය. සංඛ්‍යාවක අගය ඒ වලින් නිරූපිතය. එම සංඛ්‍යාවට හරි අඩකට වඩා හතරක් වැඩි සංඛ්‍යාව. දැන් සංඛ්‍යාව A. A වලින් හරි අඩක්. අඩක් කියන්නේ හරියටම භාගයක්. එහෙනම් මෙයා දෙකට බෙදන්න ඕනේ. ඒකට වඩා හතරක් වැඩි. වැඩි කියන්නේ එකතු කරන්න ඕනේ. හතරක් එකතු කරපුවාම ලැබෙන්නේ මෙන්න මේ සංඛ්‍යාව. මේ ගැටලුවත් බලන්න. අවන්හලක පාන් ගෙඩියක මිල රුපියල් 5. පාන් ගෙඩියක් රුපියල් 5. පාන් කාලක්. කාලක් කියන්නේ කොච්චරද කියලා ඔයාලා හයේ පන්තියේ භාගපාඩමේදී දැනගෙන තියෙනවා. කාලක් කියන්නේ හතරෙන් පංගුවනේ. ඊට පස්සේ රුපියල් 30ක පරිප්පුත් ගන්නවා. මෙයා ගෙවන්න ඕන මුදල බීජ ප්‍රකාශකෙන් ලියන්න කියලා. එහෙනම් පාන් ගෙඩියක් P පාන් කාලක් කියන්නේ මේ මුදල හතරට බෙදන්න ඕනේ. ඒකට එකතු වෙන්න ඕනේ පරිප්පු වල මුදල 30යි. තුන්වෙනි ගාන බලමු. ගොඩනැගිල්ලක උස එහි දිගෙන් භාගයක දිගට වඩා මීටර් 5කින් අඩුයි. එහි දිග මීටර් L නම් උස දැක්වීමට L අඩංගු විජේ ප්‍රකාශනයක් දක්වන්න ඕන. අපි හිතමු මේ ගොඩනැගිල්ල කියලා. අපිට කියන්නේ ගොඩනැගිල්ලක උස. මේ උස කියන එක එහි දිගෙන්. එතකොට අපිට දිග දීලා තිබුණා L කියලා. මේ එකම L දිග L. දිගෙන් භාගයකට වඩා. එහෙනම් L දෙකට බෙදන්න ඕනේ. එතකොට දිගෙන් භාගය ලැබෙනවා. දිගෙන් භාගයක දිගට වඩා මීටර් 5ක් අඩුයි. එහෙනම් 5ක් අඩු කරා. මේක තමයි අපේ උස විදිහට දැක්වෙන්නේ. සීනි කිලෝ එකක මිල Y කියනවා. සීනි කිලෝග්‍රෑම් භාගයක් සීනි කිලෝග්‍රෑම් භාගයක් ගෙන රුපියල් 100ක් දුන් විට ආපසු ලැබෙන ඉතිරිය. රුපියල් 100ක් දුන්නහම රුපියල් 100ෙන් අපේ භාණ්ඩවල මුදල අඩු කරන්න බෑ. රුපියල් 100ෙන් භාණ්ඩවල මුදල අඩු කරා. ඒක සීනි කිලෝ එකක් නෙමෙයි ගත්තේ සීනි කිලෝ භාගයක් ගත්තේ. එහෙනම් 1 කිලෝ එක මිල Y ඒක දෙකට බෙදුනහම භාගය ලැබෙනවා. එහෙනම් මේක තමයි පිළිතුර වෙන්නේ. හොඳයි අඤ්ඤාත පද දෙකක් සහිත විජ්‍ය ප්‍රකාශන ගොඩනගන්නයි අපි යන්නේ. අඤ්ඤාත පද දෙකක් තියෙන විජ්‍ය ප්‍රකාශන ගොඩනගන්න. බලන්න මේ උදාහරණය. රුපියල් x බැගින් පැන්සල් 5ක් තියෙනවා. රුපියල් y බැගින් මිලවන මකන කැලි දෙකක් තියෙනවා. මිල විජ්‍ය ප්‍රකාශනකින් දක්වන්න යන්නේ. දැන් අපිට කිව්වා x බැගින් පැන්සල් 5ක්. එහෙනම් මේ හැම එකකම මිල x. මකන කෑල්ලක මිල y. හරි බලන්න. පැන්සල් 5ක මිල කියන්නේ x ඒව 5. ඒක අපිට ලියන්න පුළුවන් 5යි x කියලා. මකන කෑලි දෙකක මිල කියන්නේ 2යි y. ඒක ලියන්න පුළුවන් 2 ගුණ කිරීම y 2යි y කියලා. දැන් මේ සියල්ලේ මිල වෙන්නේ එකතුව නේද? 5යි x කියන ප්‍රමාණය 2යි y කියන ප්‍රමාණය එකතු වෙන්න ඕනේ. එතකොට තමයි අපිට මුළු වටිනාකම ලැබෙන්නේ. දැන් මේක බලන්න. නිමල් ළඟ රුපියල් 5 කාසි. 5 කාසි m ප්‍රමාණයක් තියෙනවා. 5 ඒවා m ප්‍රමාණය. ඊළඟට 2 කාසි තියෙනවා. 2 කාසි n ප්‍රමාණයක් තියෙනවා. ඔහු ළඟ ඇති මුළු මුදල වීජ්‍ය ප්‍රකාශනකින් ලියන්නලු. අපි දන්නවා 5 කාසි දෙකක් ගත්තොත් නම් රුපියල් 10යි. අපි එහෙනම් කාසි ගාන කාසියක වටිනාකම කාසි ගානෙන් ගුණ කරලා මුළු වටිනාකම හොයාගන්න පුළුවන්. එහෙනම් මෙතනත්
පහේ කාසි m ප්‍රමාණයක් තියෙනවා එතකොට ඒකේ වටිනාකම ලැබෙනවා දෙකේ කාසි n ප්‍රමාණයක් තියෙනවා ඒකේ වටිනාකම ලැබෙනවා මුළු මුදල හොයන්න මේ දෙන්න එකතු කරන්න ඕන එතකොට ලැබෙනවා 5i m එකතු කිරීම 2i n මේ දෙන්න එකතු කරන්න බෑ එකක් m කියන වර්ගයෙන් අනිත් එක n කියන වර්ගයෙන් එතකොට වෙනස් જાති දෙකක් අපි ඒක එකතු කරන්න යන්නේ නැහැ මේ විදිහට උත්තරේ ලියනවා මේක තමයි අවසාන උත්තරය හොඳයි තව උදාහරණයක් තියෙනවා ගොවි පොලක කුකුලන් m ප්‍රමාණයක් ඉන්නවා කුකුලන් m ප්‍රමාණයක් ඉන්නවා එළුවන් n ප්‍රමාණයක් ඉන්නවා හරි ඔන්න අපිට දීලා තියෙන විස්තරය එහි සිටි සියලු සතුන්ගේ කකුල් ප්‍රමාණය බීජීය ප්‍රකාශනයකින් දක්වන්න දැන් අපි දන්නවා කුකුලෙට තියෙන කකුල් දෙක එළුවෙට තියෙනවා කකුල් හතරක් එහෙනම් මුළු කකුල් ගාන කියන්නේ m කියලා හිටියා කුකුල්ලු ගාන ඒගොල්ලන්ට එක්කෙනෙක්ට කකුල් දෙක ගානේ මුළු කකුල් ගාන එතන ලැබෙනවා n කියලා ප්‍රමාණයක් හිටියා එළුවෝ එක්කෙනෙක්ට කකුල් හතරයි නම් මුළු ගාන හොයන්න හතරෙන් ගුණ කරා දැන් සතුන්ගේ සියලු කකුල් ගාන හොයන්න මේ දෙක එකතු කරා 2i m එකතු කිරීම 4i n තව ප්‍රශ්නයක් තියෙනවා සතුන්ගෙන් කුකුලන් දෙදෙනෙක්ද එළුවන් පස් දෙනෙක්ද ඉවත් කරගත්තේ නම් දැන් එහි සිටින මුළු සතුන් ගණන බීජය දැන් කකුල් ගාන නෙමෙයි අහන්නේ සතු ගාන හරි එතකොට අපිට හිටියා කුකුල්ලු m ගාන කුකුලන්ගෙන් දෙදෙනෙක් අයින් කර ගන්නවා එහෙනම් අඩු කරන්න ඕනේ කුකුලන්ගෙන් දෙදෙනෙක් අයින් කර ගන්නවා m ප්‍රමාණයක් හිටිය එකෙන් දෙන්නෙක් අයින් කරා ඊළඟට එළුවෝ එළුවෝ කිව්වේ n එළුවන් පස් දෙනෙක් අයින් කර ගන්නවා එහෙනම් මේ එළුවන් ප්‍රමාණයෙන් පස් දෙනෙක් අයින් කර ගන්නවා එතකොට ඉන්න මුළු සත්තු ගාන මුළු සත්තු ගාන නම් මේගොල්ලෝ එකතු වෙන්න ඕන මේ පැත්තේ තිබුණු වර්ගය මේ පැත්තේ තිබුණු වර්ගයත් එකතු වුණාම තමයි මුළු ප්‍රමාණය ලැබෙන්නේ හොඳයි අපි 12යි 3 අභ්‍යාසයේ ගැටළු කීපයක් විසඳමු බලමු බීජ ප්‍රකාශ ගොඩනගන්න කියලා සංඛ්‍යාවක් ඒ වලින් නිරූපණය වෙනවා ඊට වඩා b ප්‍රමාණයකින් වැඩි සංඛ්‍යාවක් ලියන්න කියලා එහෙනම් a කියලා සංඛ්‍යාවක් තිබුණා ඊට වඩා වැඩි කියන්නේ එකතු කරන්න ඕනේ එහෙනම් a එකතු කිරීම b තමයි පිළිතුර සංඛ්‍යාවක් p වලින් දැක්වේ ඊට වඩා q ප්‍රමාණයකින් කුඩා සංඛ්‍යාවක් එහෙනම් p වලින් අඩු කරන්න ඕනේ එතකොට අපිට ලැබෙනවා මේ කුඩා සංඛ්‍යාව මෙහෙම ලියලා පෙන්වන්න පුළුවන් බීජීය ප්‍රකාශනයක. තුන්වෙනි ගැටලුව බලන්න. පෝල් ගෙඩියක මිල x. පෝල් ගෙඩියක් තියෙනවා ඒකේ මිල x. හාල් කිලෝ එක මිල y. පෝල් ගෙඩි හතරක් ගන්නවා. එහෙනම් x ඒවා හතරක් ගන්නවා. හාල් කිලෝ තුනක් ගන්නවා. එක හාල් කිලෝ එකක් y ඒ වගේවා තුනක් ගන්නවා. එහෙනම් මේකේ මුළු මිල නෙමෙයි අහන්නේ. මේ දෙන්න එකතු කරනවා. 4i x එකතු කිරීම 3i y. දැන් හතර වෙනි ගැටලුව බලමු. සීනි කිලෝ එකක් x බැගින් කිලෝග්‍රෑම් දෙකක් ගන්නවා. තව ග්‍රෑම් 500ක් ගන්නවා. රුපියල් y බැගින් උ ග්‍රෑම් 250 තේකොළ පැකට් දෙකක් ගන්නවා. මේකට අවශ්‍ය මුළු මුදලයි අපෙන් ගන්න. සීනි කිලෝ එකක් x කිලෝ 2යි ග්‍රෑම් 500ක් ගන්නවා. කිලෝ 2ක් කියන්නේ 1 කිලෝ එක මිල x ඒ වගේවත් දෙකක්. තව අපි ග්‍රෑම් 500ක් ගන්නවනේ. එහෙනම් කිලෝ එකක මිල x එයා දෙකෙන් බෙදුවහම ග්‍රෑම් 500 මිල ලැබෙනවා. මේ දෙන්න එකතු කරනවා.
එතකොට සීනි වලට ගියපු මුදල ලැබෙනවා. ආයෙත් කියනවා වයි බැගින් වල තේ කොළ පැකට් දෙකක් ගන්න. එහෙනම් මෙන්න ඒකට යන මුදල. ඒකත් එකතු කරා. 2x x දෙදීම 2 2y. ඔන්න අපි වීජ ප්‍රකාශනය උගුර දෙන්න. හොඳයි. එතකොට අපි අද පාඩමේ අවසානයට ඇවිල්ලා තියෙන්නේ. ඔයාලා මේ අභ්‍යාසයේ ඉතුරු ගණන් ටික සියල්ලම විසඳන්න ඕනේ. විසඳලා ඔයාලගේ ගුරුවරුත් එක්ක ඒකෙන් සාකච්ඡා කරලා බලන්න ඕනේ. අපි මේ පාඩමේ ඊළඟ කොටස ඊළඟ දිනේදී තවත් මේක තව ටිකක් වැඩි දියුණු කරලා ඉගෙන ගන්නවා. එතකොට දෙවැනි කොටස වීජිය ප්‍රකාශන දෙවැනි කොටස අපි ඊළඟ දිනේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් දරුවන් සියලු දෙනාටම ආයුබෝවන්.